من سامي وجنا تعرف ما خاطر مشتاتي ذكر هذا من سامي نانسه من هندرته විපස්සනාව ඒ බුද්ධානුස්සතිය නිවනට මේකේ විපස්සනාව හොඳට කරගෙන කීප සැරයක් කරා කරලා 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 හොඳටම කරා ස්වාමීන් වහන්ස මේ ඊට පස්සේ ඒක හැබැයි පළවෙනි පාර කරනකොට ඉඳලාම විශේෂයෙන් දැන් පහළ එහෙම දැනුන සිතක් කියලා තිබුණේ ස්වාමීන් වහන්ස මේ සිත කියන්නේ දැනීම් ස්වභාවයක් එතන ඉතරම ඇති වෙලා නැති වෙලා යන දැනීම් ස්වභාවයක් කියන එක තමයි බොල් ස්වභාවය තමයි ස්වාමීන් වහන්සේ හොඳටම අරගෙනෝනේ එතකොට ඒකෙන් විපස්සනාවට අග්ගාලා විපස්සනා සමාධියට ඇවිල්ලා සබ්බ සංකාර සමතේටත් එනවා තේරෙනවා අර සංස්කාර දුකයි කියන එක තමයි හොඳටම තේරෙන්නේ Это кольче дэн шин дэн адистаны сидэ кэрэд. Эхмэй сахарна. Дэхэ лидия карэ пэхэдлио пэнэ вакиэл. Эхмэй эка хунтэтам адистаны кэрэ пухинда. Ара эка сэрэйта вэнда вагэма випассана вэн. Випассана самадита авэт нэхэ. Саба мэ эка хунтэтам адистаны кэла. Хунтэтам випассана вэ. පැහැදිලි සිතෙන් සිතට සිතෙන් සිතට හොඳටම ඔබ වහන්සේ මේ දේශනාවේ තියෙන හොඳටම මේ හිතට ආවා ඊට පස්සේ අර එකපාරට මේ අර ඇස කන නාසය දිව ශරීරය ඒ ඔක්කොගෙම ගන්න අර නැති වෙලා නිකන් මහා ලෝකෙම ඇකිලිලා ඇවිල්ලා මේ ඔක්කොම දැනින් ස්වභාවයක් මේක ඒවලෙවලම ඇති එතන එතනම ඇති වෙලා නැති වෙනවා නේද කියලා තමයි මේ බොල් ස්වභාවයේ තමයි අර ඒ මේ සංස්කාර වල දෙයක් නැති එකපාර නිකන් අර ඒක අරමුණක් ආවි ස්වාමීන් වහන්සේ. ඒකත් අරමුණක් කියලා මෙහෙම හිතුණා. ඊට පස්සේ මේ ඒ තවදුරටත් ඒක එතනකොට අර එහෙම අර ගොඩාක් ඉඳා බහින ගතිය තාව ස්වාමීන් වහන්සේ. ඒක සක්කායි දිටිය කියලා මොකද තේරුනේ? පංචෝපාදාන ස්කන්ධේ දුකම ගොඩක්ලට සංස්කාර දුකමයි තේරුනේ මේක ගෑවිච්ච තැනක් නැත්තම් දුකයි අන්න එහෙම දුකයි නේද කියලා පංචෝපාදාන ස්කන්ධේ සකයි දිටිය කියන්නේ ආත්ම ප්‍රතිබවද කියන අදහස ඒ කියන්නේ කිසි අමුතු අදහසක් තියෙනවා මම කියන කෙනෙක් ආත්මයක් ස්පිරිට් එකක් මොකක් හරි මොකක් හරි ගැජට් එකක් තියෙනවා කියලා මේ ආත්මය කියලා මම කියලා බවෙන් බවයට ගමන් කරන මොකක් හරි දයක් තියෙනවා කියලා අදහසක් තියෙනවා. ඒක තමයි ආත්මය කියන්නේ. එතකොට හිම එකක් නැති බවයි සෝවන් විදිය අවබෝධ වෙන්නේ. එතකොට බුදුරණන් වහන්සේ විසි ආකාරයක පකයිදිතියක් විස්තර කරනවා. අපිට ආත්මය ගැන අදහස මේ කුත් ආකාරයෙන් තියෙනවා කියලා. කොහොමද? එක්ක තියෙනවා කියනවා. ඒ ඇතුලේ ඒ කියන්නේ අග තමයි මගේ ආත්මය කියලා අපි හිතනවා. තමයි මේ මම කියලා. ඒකෝ ඇග ඇසුරු කරගෙන ආත්මය තියනවා කියලා අපි හිතනවා. එහෙම නැත්නම් ඇග ඇතුලේ කිදා බහැලා මොකක් හරි වස්තුවක් විදිහට ආත්මය තියනවා කියලා. ඒකෝ ඇග කියන්නේ ආත්මය නෙමෙයි වෙන මොකක් හරි එකක් ආත්මය කියලා වෙන මොකක් හරි එකක් තියනවා කියලා අදහසක් තියනවා. ඒ විදිහට වේදනාව ගැන මේ කො මේ වින්දනයේ වෙන ගතිය තමයි ආත්මය කියලා කියනවා. මේ විඳින වෙන දතිය අසුරු කරගෙන ආත්මය තියනවා කියලා හිතනවා. ඒකෝ විඳිනේ වීම ඇතුලේ ආත්මය තියනවා කියනවා. එහෙමත් නැත්නම් විඳිනේ කිරීම ආත්මය නෙමෙයි එන මොකක් හරි තමයි එකක් තියලා ආත්මය කියලා කොහොම හිතනවා. අවිද්‍ය සංඥාව ගැන හඳුනා ගැනීම ගැන සිතුවිලි ගැන දැනෙන ගතිය ගැන අපි මන්දනා කරනවා. මේ දැනෙන, පෙනෙන, ඇහෙන දැනෙන ගතිය තමයි ආත්මය කියලා. ඒකෝ මේ දැනෙන ගතිය අසුරු කරගෙන ආත්මය තියනවා කියලා. එහෙම නැත්නම් දැනන ගතිය ඇතුලේ ආත්මය තියනවා කියලා. එහෙම නැත්නම් මේ කිව්ව එකක්වත් ආත්මය නෙමෙයි. ඒක මොකක්ම හරි ආත්මය කියන බවින් ප්‍රවේදන එකක් තියනවා කියලා. අන්න ඔහොම කියලා කිසිම එකක් නැහැ කියන එකයි සෝතාපන්න වෙදි කියන කවබෝධ කරන්නේ. ඒකයි සක්කාය දිට්ඨිය වෙනවා කියන්නේ. ආත්මය කියන බවින් ප්‍රවේදන දෙයක්වත් ස්වාධීනව පවතින දෙයක්වත් නැති බවට කියන ප්‍රත්‍යක්ෂය. එතකොට ඒක ඇති වෙන්නේ මේ මම කියලා ගත්තොත් ගන්න තියෙන මේ ගොඩවල් පහක් මේ ගොඩවල් පහම යාන්ත්‍රණය
හේතුවක හේතු නිසා වෙනස් වෙන ප්‍රතිඵල කියලා ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා අනාත්මයි කියලා තේරීම තුලයි මේ සක්කාය දිට්ඨිය හැදෙන යන්නේ ආත්මය පිළිබඳ අදහස නැති වෙන්නේ මේක ගැන පැහැදිලි අවබෝධයක් ආවද ආත්මය ගැන තියෙන අදහස ඇත්තටම ෂේ වෙලාද කියලා තමන් තමන්ගෙන් ප්‍රතිවේක්ෂ කරලා බලන්න ඕනයි එහෙම හිතන්න බෑ ස්වාමීන් වහන්ස. එහෙම දැන් මට කියන්න තේරෙන්නේ නැහැ. නමුත් අර හිතට හරි සැහැල්ලුවක් ආවා මුලම අවස්ථාවේ ඉඳලා. ඔව්. ඒ කියන්නේ කන්නඩියක ඉස්සරහට ගිහිල්ලා හරි මම කියන හැඟීම නෙමෙයි නැති වෙන්නේ. ආ. මමත් නැති වෙන්නේ අරහත් වේද. දැන් මම වෙමි කියන හැඟීම නැති වෙන්නේ අරහත් වේද. ඒක තමයි අස්තිම ආරණ්‍ය කියන්නේ. මෙතන නැති වෙන්නේ ආත්මයක් ගැන කියන අදහස. භවයෙන් භවයට යන මොකක් හරි ඝන දෙයක්, ස්පිරිට් එකක්, මොකක් හරි බැසගත්තු භූතෙක් මොකෙක් හරි එකෙක් ඉන්නවා කියලා අදහස. එහෙම. කියන පුළුවන් ලේ අඩපත්තක් තමයි ලේ දහස් රැස්ව කරගෙන හරි ආත්මේ කතාව බහැර තියනවා කියලා කියනවා නම් එහෙම අදහසක් තියෙනවා නම් ඒක තමයි ආත්ම දෘෂ්ටිය කියන්නේ. මේක මෙතන මේ මමයි කියලා ගන්න පුළුවන් දෙයක් නැහැ. මේක තනිකරම යාන්ත්‍රණයක්. කෑම හින්දා විනාශ වී යන එකක්. අරමුණු වෙන ස්පර්ශයෙන් වෙනස් වෙවි කියන වේදනා රාශිය. ඒ වගේම අරමුණු වෙන ස්පර්ශයෙන් වෙනස් වෙවි කියන හඳුනා ගැනීම ප්‍රවාහය. වෙන නැහෙන මේ අරමුණු හින්දා වෙනස් වෙවි කියන දූලි ස්වභාවය. ඒ වගේම ඉස්සරහට එන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හින්දා වෙනස් වෙන ගැනීම ප්‍රවාහය. මේ පහ තමයි ජීවිතය කියලා. මේ පහම එතනතන වෙනස් වෙන තැනතන හේතු නිසා ඇති වෙන ප්‍රතිඵල නිසා කියලා මේක පාලනය කරන මොකක් හරි ආත්මයක් කියලා එකක් නැති බවට ඇති වෙන අවබෝධය තමයි සක්කාය දිට්ඨිය කියලා. ඉතින් අන්න එහෙම එකක් ඉන්නේ ආත්මය ගැන තියෙන අදහස පැහැදිලි නැති වුණාද කියලා තමයි ප්‍රතික්ෂේප කරලා බලන්න. හා. ඔය මොකක් වෙන්නේ මේ ආත්මයෙන් කියන්නේ? ආත්මය. ඒ කියන්නේ ආත්මය කියලා තියෙන මේ මොකෙක් හරි එකෙක් මම කියලා ආත්මයක් හිතා බහිනවද කියලා තමයි හිතෙන්නේ. එහෙම නැත්නම් මේක තනි කරගෙන යන්ත්‍රයක් වගේ බොහොම බොල් යන්ත්‍රයක් කියලා හිතෙන්නේ. එමත් නැත්නම් හිත දිහා බලද්දී මේ හිත තමයි මම කියලා දෙහිතෙන්නේ මේක. නැත්නම් මේක යාන්ත්‍රණයක් කියලා දෙහිතේ. ඒ යාන්ත්‍රණයක් කියලා ඒ මා රොබෝ මේ කතාවත් ඔන්න මට එකපාරට හිතුණා මේ ස්වාමීන් වහන්සේ. දැන් රොබෝ මේක රොබෝ කෙනෙක්ම තමයි කියන අන්න එහෙම හෙකුත් ආවා. ආයි කන්නඩියක් නිකන් ඒ කන්නඩිය ඉස්සරහට ගියාම මට කන්නඩියෙන් පේනවා. ඉතින් කන්නඩිය මේ ඒ කන්නඩී ස්වභාවයක් තියෙන ආයි අයිනට ගියාම කන්නඩී පේන එක නැති වෙනවා. කන් මේක හිත කියන්නේත් එහෙම එකක්. අර ඒවලට අන්න එහෙම එකක් වගේ තේරුම් නිකන් ආවා ස්වාමීන් වහන්සේ. අර මුලම දවසෙත් මට ආව එකපාරට මුල් මේ නිකන් මේ ලෝකෙම ඇකිලුණා වගේ ගතියක්. මේ පොඩි වෙලා ගියා නිකන්. අර ඊට පස්සේ මට පැය දෙකක් විතර යනකල්ලා නිකන් භාවනාවෙන් අවදි වෙලත් අර හරි නෑ නිකන් මම ඒකේ වෙලාවේ වහන්සේට කිව්වෙත් නෑ. පව් වෙනිදා මේක හරි නෑ අප්පෝ මේකද අන්න එහෙම කියලා නිකන් හිතේ තිබුණා. දැන් මෙයා මේ භාවනාවෙන් ලැබෙන්නේ අනේ දැන් මෙහෙම ලෝකයක් නැති වෙලා නේද මේ ඊට පස්සේ මේ අන්න මෙහෙම ඊට පස්සේ ඉතින් ටික ටික ඒක අවබෝධයට ආවා මේ ඒ වගේ ගතිය දැන් අද කරනකොටයි ඊයේ රෑම මම ඒ කරනකොටත් එහෙම ආවා මේ ස්වාමීන් වහන්සේ මේ කොහොම වුණා ස්වාමීන් වහන්සේ අනේ මම පොඩ්ඩක් කියන්න අවසර දෙන්න ස්වාමීන් වහන්සේ මේ කොහොම කෙසේ වෙතත් භාවනාවේ මට දැන් ඕක නත් මට මේ හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. ඒ සාමාන්‍ය ජීවිතයේදී අර ලොකුවට හැම දෙයක්ම ගන්න ගතිය නැහැ. දැන් අදත් අර මේ ස්කෝල් එක ඉස්සෙල්ල උගන්නපු ළමයි බේරිලක් නැහැ ඉන්න කියලා හොඳ ලොකු ලෑසි කරයි කියලා ගුරු උපහාරය. ගියා. ඉතින් ගිහිල්ලා අර වෙනද ස්වභාවය නෙමෙයි. වෙන්දර ෆොටෝ ගන්න ආසයි, ඒව බලන්න ආසයි, ඒව ගැන හිතන්න. දැන් එහෙම එකක් අද ආවේ නෑ. උදේ වරුවේ එක ගිහිල්ලා ඇවිල්ලා ඒක ගැන පොඩ්ඩක් කතා හිතෙන්නේ නෑ. මේ භාවනාවේ කටයුතු ටික කරගත්තා. මං ඒකට මට ඕනේ වෙලා තිබුණේ ඔය තත්ත්වය තමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පින්. ඔබ වහන්සේ තමයි මාව ටික ටික මෙතෙන්ට අරගෙන ආවේ. ඒක ඔබ වහන්සේගේ තියෙන ඒ හැකියාව අවබෝධය මට ඒක විශ්වාසයි නෝ කිසිම අඩුවක් නැතුව මං අනේ අනිත්යන්ටත් කියන්නේ මොනවාම දන්නේ නැති වුණත් ඔබ වහන්සේට මේ පළවෙනි දවසට හොම් මං දෙවෙනි දවසේම බෑ කිව්වනේ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේනේ මේක මෙතෙන්ට අරගෙන ආවේ. දැන් මේ වෙනකොට මට මගේ භාවනාවෙන් තොර ජීවිතයක් නෑ ඇත්තට. දැන් ඇහැරිලා මේ දැන් ගිහිල්ලා උත්සවයට ගිහිල්ලා හැම වෙලේම පේනවා
මේ ඇති වෙමින් නැති වෙමින් යන සිතක් නේද මේ මං පරිහරණය කරන්නේ මේක මේ මොහොතේ නැති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා හිතන් හිතෙනවා ඊට පස්සේ ඒකට බැඳීමක් නැහැ ඒකට ඇලිමක් නැහැ අන්නේ ගතිය හිතේ තියෙනවා එතකොට ඒක අපි තව තව දැන් ඔක නැති වෙලා යන්න නැති වෙන්න හදා ගන්න ඕන නේද ස්වාමීන් වහන්සේ මුලවට යහුණු වෙන විදිහට ටිකට මේක පවත් ගන්න ඕන දැන් දවස් 12ක් නේ මම මේක හරියටම කළා මම මේක වීරියෙන් යුතුවම කළා මම පෙන්ෂන් ගත්තේ 2016 කොහොම හරි මම 60 වෙනි 60 දී වයස 60 දී ධර්මය අවබෝධ කරනවා කියලා මට දැන් සෝවාන් සකුදාගම මට ඒකේ ප්‍රශ්නයක් නැහැ මට හිතෙනවා මට දැන් මේ මේ දහම යනමක මොකද්ද කියලා තේරෙනවා ඔබ වහන්සේට ඔබ වහන්සේට නම් ඒකට අනේක වාරයක් පින් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ බෝධිය මේ මොහොතේම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒකයි මුතුම්දුර කියන්නේ සංකේයාගේ ලක්ෂණ ටික කියනවා කොහොමද? චිත්ත ධම්මෝ ධර්ම දුක්ඛයා දැකලා ඉවරයි කියලා. පත් ධම්මෝ ධර්මයෙන් ප්‍රාප්ත වෙලා ඉවරයි කියලා තේරෙනවායි කියලා. චින්න විචිකිච්චෝ ධර්මය ගැනවත් ප්‍රතිපදාව ගැනවත් දුක නිරෝධය ගැනවත් සැක සංකාවක් නැහැයි කියලා. විදගතං කතෝ ගුණෝරෙක් නැතුව hali තුරු ටික දැන් ය아가න්න පුළුවන් කියලා දැනනවායින් කියලා. ඒ වගේම වේසරජ්‍ය පොත් සතු සාසනෙ මේ ශාස්ත්‍ර සාසනෙ මට දැන් විශාරද භාවයක් තියෙනවා කියලා එයාට දැනනවා. එහෙමයි. එහෙමයි සංකීතෝතපණේ නැති ලක්ෂණ. මම ඔබ වහන්සේගේ මාර්ගෂ්ඨ භාවනාව දැන් බුද්ධානුසතියෙන් මම වැඩිපුරම කරේ මම ඔය අතරේ වෙන වෙන ඒවා තීයේ පෙරේද ඒවා අනිත් ඒවාත් කළා සම්බාතු මනසිකාරය ඒවා ඒව කරා ඒවා තානපාන සතිය ඒව ඔක්කොම කරා මම ඒ අතරේ දැන් මේක තමයි වැඩිපුරම කරේ මේක දැන් අද මං දවල් ඇවිල්ලා හවස ඇවිල්ලා හවස වරේ එක දිගට හතර සැරයක් කරා ස්වාමීන් වහන්සේ ආසයි කරන්න දැන් මෙහෙම නවත්තනවා ඒකට පොඩ්ඩක් ඇහැරෙන විපස්සනා දැන් ඔබ වහන්සේ දැන් ඇහැරෙන්න කියනකොට මේ මං ආයි එක දිගට හතර සැරයක් කළා හොඳට මට හිතනවා නේ අම්මෝ මේක කොයිතරම් පිළිවෙලින් ඇවිල්ලාද කියලා හිතා ඔබ වහන්සේ මේ ගේ තියෙන ප්‍රඥාවේ ප්‍රමාණය මට හිතනවා මේ අම්මේ මේක මේ එකින් එක එකින් එක එකින් එක එකින් එක හිතලා 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 එනකොට හොඳට අර බොල් බව මේ සංස්කාරවල තිය මේ මේ අපි බොරුවට මේ හිතන් හිටලා තියෙන බොල් ස්වභාවයක් මේවා තියෙන්නේ කියන එක හොඳටම මේ තේරුණා ඉතින් එතනින් එහාට මට කරගන්න පුළුවන් සාමිනාස ඒකයි සැකයක් නෑ එතකොට සීලපද පරමාස විචිකිච්ඡා දෙකක් ප්‍රතිවික්ෂා කරා නෑ ස්වාමීන් වහන්සේ අද එහෙම කරන්න වෙලාවක් තිබුණේ නෑ මේ මම ඒ දෙක කරන්න මට එහෙම මට ඒක ගැන එච්චර අවබෝධයක්වත් නෑ ස්වාමීන් වහන්සේ නෑ ඒකේ අමුතයක් නෙවෙයි සිද්ධ වෙන්නේ විචිකිච්ඡාව ශෛලපගේ ආකාරය පැහැදිලිව පෙනේවා කියලා අදිශාන කරාට පස්සේ අර සිද්ධ වෙන එකම දේ මේ සාධක පහක් සබ්බ සංඛාර සම්පතේපත් වෙද්දී මට කිසිම සැකයක් නැත්නම් තේ මොන හේතුව හින්දාද කියන එක ආයේ පේනියනවා ඉතින් එච්චරයි මේ 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 ආයේ අනාත්මේම ආයස්මතු වෙලා මේ හේතුව හින්දායි කියන්නේ මෙහෙම මේ දර්ශනයේ හින්දා මට හැකියාවක් නැති කියන එක Tamanටම දැනෙනවා එච්චරයි මේ පත්‍රික්ෂය මේ පත්‍රික්ෂාව කියන්නේ මෙහෙම වෙන්නේ ඇයි කියලා Tamanටම අවබෝධයක් ඇති වෙනවා ඊළඟට සීලපත පරමාර්ථය කියන්නේ අවබෝධ කියන්නේ නිවන් දුක්ඛ නිරෝධය සඳහා මේක තමයි ප්‍රතිපදාව මේ හැර වෙන අමුතු ප්‍රතිපදාවක් නැති බවට තමන්ට එතු වෙන අවබෝධය. ඉතින් ශුන්‍යතාවය පාස් කරලා නිවනට හිටපත් වෙන යද්දි තමන්ට දැනෙනවා මෙන්න මේ අනාත්මය මේ දැක්ම සීදයි මට වෙන ප්‍රතිපදාවක් අවශ්‍ය නැත්තේ කියලා. එහෙමයි. මට තේරෙනවා. ඒක දැනටමත් ප්‍රතිවික්ෂාව කියන එක දැන් කල්පනා කරලා තමන්ට ප්‍රතිවික්ෂා වෙනවා. මේ භාවනාව කරන්නේ කියන්නේ මොකදත් එක හොඳ හින්දා. එතකොට ඒක මේ ඒක භාවනාවේ ප්‍රතිඵලයක් විදිහටම තියෙනවානේ. අවසානයේ ප්‍රශ්න කරලා කියන්න පුළුවන් නේ මොනක් හරි කොහොමද එහෙම කියන්නේ කියලා. එතකොට කියන්න පුළුවන් නේ ප්‍රතිවේක්ෂා ඥාන පිළිවෙලින් උපදවලා මං කියන්නේ කියලා. මම අකල්පිත ශේධක විදිහ දැක්කා, විචිකිච්ඡා ශේධක විදිහ දැක්කා, සීලපද පරමාස ශේධක විදිහ දැක්කා. මම මාර්ග සිත පැහැදිලිව අඳුරනවා, පලස්ත පැහැදිලිව අඳුරනවා. ඒ වගේ මට පලසමාපත්‍ය වශීකර වශීභාවයක් තියෙනවා. ඉතින් තැනක හැටි පැකිලෙන නැතුව විස්තර කරන්න පුළුවන් දැන් කාලේ මම දිටි සම්පන්නයි මම සෝදාපන්නයි කියලා කී කියා යන මිනිස්සු හිටියට අපි ප්‍රශ්න කරොත් ඒගොල්ලෝ මේ මොනවාද එයා හිර වෙනවා කොහොමද සෝදාපන්න මොකක්ද කිය අවබෝධය වාද කියන්නේ සෝදාපන්නයි කියන නිවන අත්දැක්කද නිවනට මේ වස්තුරා කියන අත්දැකීම කොහොමද ඒක පත් උනේ කොහොමද පත් වෙන ඉදිරිපත් වෙච්ච හිත කොහොමද ඒක එක එකට ඉදිරි එක එකට හිතපත් වෙන්න හේතු චවබෝධය මොකද්ද
ඉතින් ඒක ගැන තමන්ට තේරුම් ගන්න තමන්ට අවබෝධයක් ඇති වෙනවා. ඔව්. එතකොට ඊළඟට පරමාර්ථ විචිකිච්ඡා දෙක හිත ඉවර කරගෙන ඊට පස්සේ මොනවාද ඉතින් පස්සේ ඉතින් අපි හෙට හරි අනිද්දාට හරි තව කෙනෙක් අවස්ථාව දෙමු. දැන් තියෙන ඉස්සරහට කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අර ස්වාමීන් වහන්සේ මුලින්ම මට සමාධිය ඇති වුණේ ඔබ වහන්සේට 11 වෙනිදා ඒ මේ දේශනාවෙන් පස්සේ. ඒකටම ඒ වෙලාවෙම මේකට වාඩි වුණානේ මං. එවලෙම ඒ තිබිච්ච මේකට නම් එදා තමයි හොඳටම ඔළුව මේවා වෙලා කවදාවත් වෙච්ච නැති දෙයක්. අම්මෝ මට ඒ ගමන ඉවර කරගන්න බැහැ නැකිලා දැන් මට දන්නේ නැහැ ඔබ වහන්සේ ඊට පහුවෙන්ද කිව්වාම ඇව්වනේ මගෙන් සමාධියද කයි ප්‍රශ්නයක්ද කියලා හිතන්නේ කියලා. එතකොට මං හිතුවේ ඒක කයි මොකක් හරි මට දැන් අර ඒ වගේ පොඩි පොඩි මුලින් ඇවිල්ලා තිබුණානේ ඔළුවේ නැති වුණාට පපුව ගැහෙනවා ඒ වගේ එහෙම ඒවා තිබිච්චින්ද මං. හැබැයි මට ඊට පස්සේ හිතුනේ මේක සමාධියද දන්නේ කියලා. ඊට පස්සේ තමයි ඊට පහුවෙන්ද ඉඳන් කරනකොට ඒක සමාධිය බව තේරිලා සම්මුදරට ඒක එහෙම අර මුල සැරේ හින්දර වද උනාට ඊළඟ සැරේ ඉඳලා සාමාන්‍ය විදියට ආව. දැන් ස්වාමීන් වහන්සේ හිතන කොට නේනවා ඒක මොකක් හරි මේ ඒක ඉත ඒක අඩ කරලා දැන් අදත් හවස මම බුද්ධ වන්දනාව කරා. ඒ බුද්ධ වන්දනාව කරනකොට ඒ සමාධිය එනවා. ඉවලෙවලෙම වෙන සංස්කාර වෙන දේවල් හිත විදි එන්නේ නැහැ. හිත හයයි හිත කෙලින්. ඊට පස්සේ මේ මොන හරි දැන් ඉවලෙවලෙම මේක නැති වෙනවා කියන එක ඒවලටත් හිත යට තේරෙනවා මේ කියන දේවා. ඔව්. මේක මේ අපි කිව්වට මේකේ මෙහෙම දෙයක් තියෙන්නේ මේ මේකත් මේ හිතමයි කියන එක තේරෙනවා. තේරිලා එහෙම ඒක හොඳට එක හිත දෙන්න ඒ බුද්ධ වන්දනාව කරන්න යන්න පුළුවන්. අනේ මේක මේ ටික ඇත්තමයි ස්වාමීන් වහන්සේ අනේ ඔබ වහන්සේට අනේක වාරයක් පින් මෙවන් වැඩසටහනක් පවත්වන්න ඒ යෝජනා කළා ඒ වට ඉඳසලසපු අසංක මහත්තයාට මම දෙන්න පුළුවන් උපරිම මේ කුසලය පින ලබා දෙනවා පුණ්‍යානුමෝදනා කරනවා. ධර්මය අවබෝධ වීම පිණිසම මේ කුසල හේතු වෙන්න කියලා මම හිතනවා. හොඳයි අපි දැන් සතුටු ඉවරයි. දැන් තියෙන ඉතිහාට ඔය අවබෝධ කරගත්තු දේ අවදුරටත් සංස්කාර කියන දුකක් කියලාම ප්‍රත්‍යක්ෂ කරගැනීම සංස්කාර එකලසු ස්වභාවය පොඩ පොඩ පුළුවන් තරම් විනාපා දම්මි නිරෝධය තුළ මෙහෙම නැත්නම් සබ්බ සංඛාර සම්මුතිය තුළ මෙහෙමත් නැත්නම් හඳුනා ගැනීම වින්දනය කිරීම දුකක් බව තේරුම් අරගෙන මේ හඳුනා ගැනීම වින්දනය කිරීම නැති ඉතින් නිවීම තුළම වාසය කරන උත්සුක වෙන එක. කියන්නේ ඒක ඇවිල්ල සමාධියක්වත් පිට බලෙන් ගන්න තත්වයක්වත් නෙමෙයි අවබෝධය නොකර ගැනීමකින් උද්ගත වෙන මට්ටම. ඒක තවත් සමාධියක්වත් තවත් බලෙන් ඇති කරගන්න තත්වයක්වත් නෙමෙයි මුකුත් නොකිරීමකින් ඉතුරු වෙන තත්වය. එච්චරයි. පැහැදිලි නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. එහෙනම් අපි අවසන් කරමු.